अरे अद कथागर कमर्शियल बैंक के वेकेंसीज के ना है ना यंग वीडियो कट हरी दैनट में अलग वेबसाइट के ओपन पोजिशन देखा तीन किला दाल तीन ये पोजिशन देखा दाल सीएल विस्तर वगेम මේ ආලා ෆිල් කරන්න දෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් ෆිල් කරන්න කොහොමද කියලා අද කතා කරමු. හරි මේක ඉන්ටර්න්ෂිප් එක ගැන මුලින්ම කතා කරලෙමු. මේකේ ක්ලෝසින් ඩේට් දාලා තියෙන 12 වෙනි මාසේ 31 මේකේ එලිජිබිලිටි ක්‍රයිටීරියා එක දීලා තියෙන්නේ ඒජ් ලිමිට් එක බිලෝ 21 ඉයර්ස් ඔෆ් ඒජ්. කියන්නේ වයස අවුරුදු 21ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම පාස් 6 සබ්ජෙක්ට් විත් 4 සී පාසස් ඉන්ක්ලූඩින් මැතමැටික්ස් and AOB passes for the English and minimum S passes for Sinhala Tamil languages in single sitting at the GCE all level examination. හරි මේක කියලා තියෙන්නේ ඔයා subject 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒකට C passes 4ක් තියෙන්න ඕනේ. ඒ C passes 4 ඇතුළට ගණිතය ඇතුළත් වෙන්න ඕනේ. ඒ වගේම A හරි B pass එකක් හරි තියෙන්න ඕනේ English වලට. ඒ වගේම අවම වශයෙන් එස් පාස් එකක් තියෙන්න ඕනේ සිංහල වලට හරි ටැමිල් වලට හරි ඒ දෙකෙන් එකකට ඕ ලෙවල් වලදී ඔයා මෙහෙ ඕ ලෙවල්ස් කරන්න නැතුව ඔයා කේම්බ්‍රිජ් ඕ ලෙවල් එක්සැමිනේෂන් එක වගේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක කරා නම් ඒකත් එයාලා පිළිගන්නවා කියලා තියෙනවා මේකෙදී පාස් 6 සබ්ජෙක්ට් විත් 3 B passes including English and mathematics and 3 C passes in a single sitting at EdExcel or Cambridge ඕ ලෙවල් එක්සැමිනේෂන් හරි මේකෙන් කියන්නේ ඔයා සබ්ජෙක්ට් ටැග් සමත් වෙලා තියෙන්න ඕනේ ඒකට B passes 3ක් තියෙන්න ඕනේ ඒකට ගණිතය සහ ඉංග්‍රීසි අදාළයි ඒ වගේම C passes 3ක් තියෙන්නත් ඕනේ කියලා තියෙනවා හරි ඊට පස්සේ කියලා තියෙන්නේ set for GCE A level or EdExcel or Cambridge A level examination කියලා කියන්නේ ඔයා මෙහෙ A levels වලරි A levels වලරි පෙනී ඉඳලා තියෙන්න ඕනේ කියන එක හරි banking training එකේ ඉල්ලලා තියෙන සුදුසුකම් බලමු මෙයලා මුලින්ම දාලා තියෙන්නේ एज लिमिट बिलो 24 इयर्स ऑफ एज के ओया वयस विसी हतरो विसी हतर आडुनी मेकट आयुम करना पास जीसीई ओ लेवल विथ सिक्स सब्जेक्ट विथ फोर सी पासेस इंक्लूडिंग मैथमेटिक्स एंड एओबी पासेस फॉर इंग्लिश इन सिंगल सिटी एक ओया ओ लेवल समत्वेनोनी विषयान हयाक एक सी पासेस हतरा कतुलाोनी ඒකට ගණිතයත් ඇතුළත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගණිතය වලට 100ක් කර තියෙන්න ඕනේ. ඒ වගේම A හරි B පාස් එකක් කර ඉල්ලලා දිනවා ඉංග්‍රීසි වලට. ආයෙ වගේම දාලා තියෙ O pass EdExcel or Cambridge O level examination with 6 subject with 3 passes including English and Mathematics and 3 passes in single sitting. හරි ඒක කියන්නේ ඔයා සබ්ජෙක්ට් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ B 3ක් තියෙන්න ඕනේ ඒ B 3ට ඉංග්‍රීසි සහ ගණිතය 3ක් තියෙන්න ඕනේ ඒ වගේම තවත් C 3ක් තියෙන්නත් ඕනේ කියලා කියනවා හරි මේකේ ඉහත දක්වලා තියෙන සුදුසුකම් වලට අමතරව මේ සුදුසුකම් වලින් එක සුදුසුකමක් තියෙනවා නම් ඔයාට මේකට අයදුම් පත්‍රයක් යොමු කරන්න පුළුවන් මේකේ තියෙන්නේ pass GCE A level with 3 S passes excluding general english or 3 C passes at EdExcel or Cambridge A level in single sitting. It is CIMA completed up to operational level, ACC completed up to skill level, CIM UK completed up to diploma level, IABF completed at Institute of Bank of Sri Lanka, AAT passed finalist, diploma in information technology full time from an institute. Approved by the University Grant Commission. හරි ඔයා මෙහෙ A-levels කරා නම් මේක S3ක් ඉල්ලලා තියෙනවා නැත්නම් Cambridge A-levels කරා නම් ඔයාට C3ක් ඉල්ලලා තියෙනවා ඒ වගේම CIMA ACC CIM IABF ඒ වගේම AAD finalist ඉල්ලලා තියෙනවා මේක විශේෂයෙන් මම දැක්ක දෙයක් තමයි Diploma in Information Technology from an institute approved by the University Grant Commission ඒ කියන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි කියන්නේ IT පැත්තේ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඒක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත කරපු ආයතනයක කරලා තියෙනවා නම් ඒකත් මෙයාලා බාර ගන්නවා කියලා තියෙනවා සුසුසුමක් විදියට. මට ඒක තියෙනවා නම් ඒකෙන් දාලා ඇප්ලයි කරන්න පුළුවන්.
අර ඊළඟට කතා කරමු කොහොමද මේකට ඇප්ලිකේෂන් එක දාන්න කියන එක මේ දෙකම ඔන්ලයින් පෝටල් එකකින් තමයි සබ්මිට් කරන්න තියෙන්නේ ඉන්ටර්න් එකයි බැංකින් ට්‍රේනි කියන දෙකම ඉන්ටර්න් එකේ වෙනසකට තියෙන්නේ ඇප්ලිකේෂන් එක ඒ ලෙවල්ස් ගැන අහලා නැහැ අරක ඒ ලෙවල්ස් ගැන අහලා තියෙයි හරි මේකේ රෙජිස්ටර් ඔන්ලයින් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාට ඒ ඔන්ලයින් ෆිල් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක පොප් අප් වෙයි වෙනම ටැබ් එකකින් හරි මෙහෙම ඇප්ලිකේෂන් එක ආවට පස්සේ මුලින්ම ටයිටල් එක තෝරන්න තියෙන්නේ ඒකේ ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාට පස්සේ ඩ්‍රොප් ඩවුන් එක කියන්නේ මේ මේ යටට ඊතලයක් තියෙන ආන් එක ක්ලික් කරාට පස්සේ යටට කොටස් වගේ වැටෙයි ඒකෙන් මිස්ටර්ද මිසිස්ද මිස්ද කියලා තෝරන්න තියෙයි ඒකෙන් තෝරන්න ඊට පස්සේ ලාස්ට් නේම් එක තියෙනවා වාගේ අගනම දාන්න ඉනිෂියල්ස් කියන්නේ මුලකුරු දාන්න ෆුල් නේම් එක කියන්නේ සම්පූර්ණ නම දාන්න ජෙන්ඩර් එක කියන්නේ වා ගෑනුද පිරිමිද කියලා අහලා තියෙන්නේ ෆීමේල්ද ෆීමේල්ද කියලා දාන්න සිවිල් ස්ටේටස් එක ඔයා කසාද බැඳලා දින්නේ නැද්ද ඒ ටික තියෙන එකනේ සිංගල්ද මැරිඩ්ද ඩිවෝස්ද කියලා එතන ඩ්‍රොප් ඩවුන් එකෙන් සිලෙක්ට් කරන්න එමෙටි ඒක දාන්න NIC නම්බර් එක කියන ඔයි ජාතික හැඳුනුම්පත් අංකය දාන්න date of birth එක කියන ඔයි උපන් දිනේ සිලෙක්ට් කරන්න පුළුවන් මෙතන චූටි අයිකන් එකක් තියෙන කැලෙන්ඩර් එකක් වගේ ආන් එක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ කැලෙන්ඩර් එකක් වගේ එකක් pop up වෙයි ඒකෙන් තෝරන්න තියෙන්නේ ඔයාගේ birth කියන්නේ ඔයාගේ උපන් දිනේ ඊට පස්සේ නැෂනලිටි කියන එක එයාලා ඔල්රෙඩි සිලෙක්ට් කරලා තියෙන ශ්‍රී ලංකන් කියලා ඒක තියන්න ඊට පස්සේ පර්මනන්ට් ඇඩ්‍රස් එක ඔයාගේ ස්ථීර පදිංචි ලිපිනේ දාන්න ඩිස්ත්‍රික්ක තෝරන්නත් තියෙන ඩ්‍රොප් ඩවුන් එකකින් ඒක තෝරන්න ඊට පස්සේ එයාලා අහලා තියෙයි do you have a postal address කියලා ඒ කියන්නේ ඔයාගේ ලියුම් එවන්න වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක තියෙනවා නම් yes කියලා දීලා ඒක ෆිල් කරලා දෙන්න නැත්නම් no කියන එක තියන්න කන්ටැක්ට් නම්බර්ස් ඔයාව කන්ටැක්ට් කරන්න පුළුවන් ෆෝන් නම්බර්ස් ටික වෙනම වෙනම අහලා දී ඒ ටික දාන්න මතක ඇතුව මෙතන ඒරියා කෝඩ් එක කියන්නේ 071 035 ඒ වගේ ටික ඒක දාලා නම්බර් එක වෙනම ගහන්න ඊට පස්සේ ඔෆිස් ඇඩ්‍රස් එක ඔෆි කියන්නේ ඔෆිස් නම්බර් එක නැත්තම් ඔෆිස් නම්බර් එකක් නැත්තම් ඒක බ්ලැන්ක් තියන්න පුළුවන් මෙතන 094 කියන එක ඔයා බැක් ස්පේස් එකෙන් හරි ඔයා ඒක ඩිලීට් බටන් එකෙන් හරි කවලා අයින් කරන්න ඒක නැත්තම් ඊට පස්සේ ඊමේල් එක දාන්න ඊට පස්සේ ෆොටෝග්‍රාෆ් එකක් ඇඩ් කරන්න තියෙන්නේ මෙතන ඇඩ් පිච්චර් ෆයිල් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් වෙයි කම්පියුටර් එකෙන් හරි ෆෝන් එකෙන් තියෙන ෆයිල් ලොකේෂන් එක හරි ඕපන් වෙයි මේකේ කිලෝබයිට් ගානකට විතරයි දීලා තියෙන්නේ ඔයාගේ ෆොටෝ සයිස් එක වැඩි නම් මොකක් හරි සොෆ්ට් එකක් යූස් කරලා ක්‍රොප් කරන්න බලන්න ඒ කියන්නේ පේන්ට් වලින් උනත් පුළුවන් නැත්නම් ෆොටෝෂොප් වලින් හරි දන්න කෙනෙක්ට කියලා හරි ඒක රෙසලූෂන් එක අඩු කරගන්න කියන්නේ තියෙන සයිස් එක අඩු කරගන්න හරි ඊට පස්සේ නෙක්ස්ට් දෙන්න නෙක්ස්ට් දුන්නාට පස්සේ ඔයාගෙන් අහලා තියෙනවා এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස් ගැන එතන අහලා තියෙන්නේ ඔයා ඒ ඕ ලෙවල්ස් වල පෙනී සිටියද ඒ ලෙවල්ස් වල පෙනී සිටියද කියලා ඒකේ yes no කියලා තියෙන්නේ ඒ දෙකම කියන්නේ පෙනී ඉඳලා තියෙන ඉඳන් ඇප්ලිකේෂන් එක දාන්න ඒකෙන්ද yes කියන එක දෙන්න දෙකටම yes කියන එක දුන්නට පස්සේ යායි වෙනම යටට ටැබ් එකක් ඕපන් වෙයි ඔයාගෙන් පොඩි විස්තර ටිකක් අහලා ඒකේ ඔයා ඕ ලෙවල් කරපු අවුරුද්ද ස්කෝලේ තියෙන්නේ කොහෙද කියලා අහලා තිනවා ඒ ටික පුරවන්න පුරවලා click to add subject කියන එක දෙන්න ඔයාගේ කරපු සබ්ජෙක්ට් එක ඇඩ් කරන්න ඒක ක්ලික් කරන්න ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ ලොකු සබ්ජෙක්ට් ගොඩක් තියෙන අලුතෙන්ම වින්ඩෝ එකක් ඕපන් වෙයි ඒකේ ඔයාට සබ්ජෙක්ට් එක ඇඩ් කරන්න ඕන නම් ඔයා හරියට කියවලා ඔයාට අදාළ සබ්ජෙක්ට් තියෙන ඉස්සරහින් සුදු පාට කොටුවක් තියෙන ඒක ක්ලික් කරන්න ක්ලික් කරාම ඒක නිල් පාට වෙයි නිල් පාට වුණාට පස්සේ ඊට ඉස්සරහින් තියෙන ග්‍රේඩ් කියන එක දැන් ෂේඩ් වෙලානේ තියෙන්නේ ඒක ඒ කියන්නේ අලු පාට අවරණය වෙලානේ තියෙන්නේ ඒක සුදු පාට වෙනවා ඊට පස්සේ ඒකේ ඩ්‍රොප් ඩවුන් එකක් දී ඒ ඩ්‍රොප් ඩවුන් එකෙන් සිලෙක්ට් කරන්න ඔයා ගත්ත ග්‍රේඩ් එක ඒද බීද සීද කියලා සිලෙක්ට් කරන්න ඒ විදිහට ඔයා කරපු විෂයන් නමේම එකෙන් සිලෙක්ට් කරන්න විෂයන් ටික ඔක්කොම සිලෙක්ට් කරාට පස්සේ ආයෙ චෙක් කරන්න හරිද කියලා චෙක් කරාට පස්සේ යටම තියෙන සේව් කියලා බටන් එකක් සේව් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඒ ටැබ් එක ක්ලෝස් වෙලා ඔයාට පෙන්නයි ඔයාගේ සබ්ජෙක්ට් එක අදන ඕ ලෙවල්ස් වලට යටින් ඇඩ් වෙලා තියෙනවා ඒ ලෙවල්ස් වලටත් ඕක ওই විදිහම තමයි ඒකෙත් yes කියන එක ක්ලික් කරාට පස්සේ යටට පොඩි විස්තර ටිකක් අහයි ඔයාගේ ස්කෝලේ නම මොන අවුරුද්දද ලිව්වේ ස්කෝලේ කොහෙද තියෙන්නේ කියලා ඊට පස්සේ ඒකෙත් ඇඩ් සබ්ජෙක්ට් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට ආය අලුත් වින්ඩ එකක් ඕ ලෙවල් එකේ වගේම pop up වෙයි
ඒකේ සබ්ජෙක්ට් එක හරියට දෝරලා ග්‍රේඩ් එක දෝරලා සේව් කරන්න. ඒකත් ඊට පස්සේ ඔය ලෙවල්ස් වලට යටින් මැටේ. ඊට පස්සේ next කියන බටන් එක ක්ලික් කරන්න. next කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගෙන් අහලා තියෙනවා other qualification and sport extra curricular activities කියලා. other qualifications වලට මෙයාලා දාලා තියෙන්නේ computer literacy and english language කියන එක. ඔයා diploma course එකක් හරි certificate course එකක් හරි මොකක් හරි කරලා දිනවනะ. ඒක කෙටියෙන් සඳහන් කරන්න මේ දීලා තියෙන ඉඩේ. ඊට පස්සේ ඔයා ක්‍රීඩා කරලා තියෙනවා නම් ඒක ජාග්‍රහණ රන් තියෙනවා නම් ඒකේ yes or no කියන එකට yes දාන්න. ඊට පස්සේ sport එක තෝරන්න drop down එකකින්. ඊට පස්සේ level of achievement කියන්නේ ඔයා district මට්ටමින්ද ජාතික මට්ටමින්ද වැරන්ත පාසල් මට්ටමින්ද අරන් තියෙන කියලා ඒකේ drop down එකෙන් select කරලා එකකින් එක add කරන්න. cricket වලින් නම් cricket එක add කරාට පස්සේ ආය volleyball නම් volleyball වලින් add කරාට පස්සේ එහෙම add කරන්න. ඒ ටික add කරාට පස්සේ ආය next කියන එක click කරන්න. හරි ඊළඟට රිෆරීස් කියන ටැබ් එක තියෙන්නේ. ඒක දෙන්නේ ගැන අහනම ඔයාගෙන විස්තර දැනගන්න පුළුවන් දෙන්නේ ගැන. මේකේ සඳහන් කරන්න මේකේ ටයිටල් එක තෝරන්න. ඊට පස්සේ නේම් එක දිනවා වාසගම දාන්න. අදර් නේම්ස් කියනවා වෙනත් නම් තියෙනවා නම් ඒක දාන්න. කම්පැනි නේම් එක කියන්නේ යා වැඩ කරන ස්ථානේ ඔය නැත්තම් ආයතනයේ නම දාන්න. ඩිසිග්නේෂන් එක කියන්නේ තනතුර. එයා විදුහල්පති කෙනෙක්ද කළමනාකරුවෙක්ද කවුද කියලා ඒක සඳහන් කරන්න. විසේ කන්ටැක්ට් ඇඩ්‍රස් එක යගේ කන්ටැක්ට් ඇඩ්‍රස් එක දාන්න. කන්ටැක්ට් නම්බර්ස් දෙකක් තියේ දෙකම දාන්න හරි එකක් හරි දාන්න. ඊට පස්සේ ඊමේල් එක අනිවාර්යෙන් දාන්න. ඒ විදිහට අනිකක් පුරවන්න. ඊට පස්සේ අහලා තියෙ have you worked at commercial bank before කියන්නේ ඔයා කලින් commercial එකේ වැඩ කරලා තියෙද කියලා අහන තියෙනවා. ඒකේ drop down එකක් තියෙන්නේ ඔව් හරි නැහැ හරි දෙන්න yes or no හරි දෙන්න. ඊට පස්සේ any of your family members කියලා තියෙනවා. any of your family members currently working at commercial bank කියලා තියෙනවා. ඒකත් yes හරි no හරි දෙන්න. ඔයාගේ කවුරු හරි family එකේ commercial එකේ දැනට වැඩ කරනවාද කියලා අහලා තියෙන්නේ. ඒක yes හරි no හරි දෙන්න. ඊට පස්සේ summary කියන එක click කරන්න. summary කියන එක click කරාට පස්සේ ඔයා fill කරපු application එකේ සම්පූර්ණ විස්තර ටික ඔයාට application එකක් විදියට පෙන්නයි. ඒක කරලා submit කරන්න. හරි මේකේ closing date තියෙන්නේ 12 වෙනි මාසේ 31. ඊට කලින් application එකක් දාන්න බලන්න. හරි ඒ වගේම කියන්න ඕනේ ඔයා මේකට already application එකක් දාලා තියෙනවා නම් ඒ කියන්නේ මේ අවුරුද්දේ දාලා තියෙනවා නම් මේක සමහරව detect කරයි මේ ඔයාගේ ID number එකෙන් මේ ID number එක යටතේ application එකක් අපි ගාව තියෙනවා කියලා. එහෙම තියෙනවා නම් ආයෙ දාන්න යන්න එපා. ඒ කියන්නේ ඔයාගේ application එක already submit වෙලා තියෙන. හරිද? අනිත් අය දාන්න. හරි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ channel එක subscribe කරලා notification bell එක on කරලා තියාගන්න. ඒ වගේම කියන්න ඕනේ මම Facebook එකේ අපි Facebook page එකේ link එක දාලා තියන්නම්. ඒක like කරලා තියාගන්න. ඒ වගේම application එක fill කරනකොට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් Facebook page එකට ඇවිල්ලා message එකක් දාලා තියන්න. මම බලුවන් හැම වෙලාවකම reply කරන්න. ඒ වගේම මේ දෙන information ඔක්කොම අතර share කරගන්න බලන්න. එහෙනම් කටියත් එක හොඳ ගමනක් යා. Good luck.